ධර්මානු ශාසනාව. දේශකාණන් වහන්සේ, නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමය පූගොඩ මහාවිහාරය සහ, ශී ප්ඥාසාර විහාරයේ ආදී විහාරස්ථානවල විහාරාධිපති ආගම ශාස්ත්‍රී පණ්ඩිත, දර්ශන ශාස්ත්‍රී පණ්ඩිත, දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාච්චාර්ය පූජ්ජ පාද කහටපිටියේ පඤ්ඥාසාර ස්වාමින්ත්‍රයණන් වහන්සේ. ම ර්මානු ශාසනාවේ දායිකත්වේ ධරණ පින්වතුන් උතුරු පයාගල ගාලුපාර පදිංචි Bioියට්‍රස් වාහලවත්ත මහත්මිය සහ නන්දනී වාහලවත්තමහත්මිය කළුතර කලපු ගම තරුණ සේවාමාවත පදිංචි ප්‍රියංගනී මනතුංග මහත්මිය ඇතුළු සහෝතර සහෝදරියන්. මිරිහාගොඩ සාමදාව හේවාදිවෙල පදිංචි WBM පොඩිහාමිනේ වීරසේ කර මහත්මිය ගෝනවිල මාකන්තුර පදිංචි අIMම් චන්රාවතී මහත්මිය. මහර ගම දම හේනපාරයේ පදිංචි විනීතා පිරිස් මහත්මිය. ගෞරෝණය දේශකයණන් වහන්සේට දැහැත්වට්ටිය පිළිගන්වා ධර්මානු ශාසනාවට ආරාධනා කළා කළුතර කලපු ගම තරුණ සේවාමාවතයේ පදිංචි රංජිත් මනතුංග මහතා සැදහැවතුනි අපන්නක ප්‍රතිපදාව පිළිපඳවයි අදදේශකාණන් වහන්සේ ධර්මානු ශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්මස්්‍රවනයට පෙර තිස්රණ සහිත පංචසීලේ සමාදන්වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමේනිි සාධූ සාධූ සාදුූ. නමුෝතස්ස, භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස නමුතස, භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස නමුතස්ස, භගවතෝ අරහතෝ සම්මා සම්බුතස්ස.

Duti ampe buddang sarenang gacami Dute ampe daang Farenang gaca Duti ampe dahang sarenang gacami Dute ampe sanggang pareenang gaca Duti ampe sanggang sarenang gaca mi pat ampe budhang Farenang gaca Pat ammpi budhang sarrenang kaca mi patpe දang Farang gaca Fa hami dah mang sarrenang kacami pat ampe sanggang sarenang gaca අතියම්පි සංගන් සරණං ගච්ඡාමිඕෝනත පාතාවේරමනේ සික්කාපදන් සමාදයාමි පාන අතිපාතා වේරමනී සික්කහා පදන් සමාධයාමී අ දෙෙන්නදානවේරමනේ සික්කාපදන් සමාදයාමි අදින්නේ

මුසවවාදා වේරමනී සික්කහා පදන් සමාධයාමී සුරාමේරය මජ්්‍ය පමාදටනාවේරමනේ තෙක්කාපදම් තමාදයාමේ සුරාමේරය මජ්්‍ය පමාදට්ටහනා වේරමනී සික්කහා පදන් සමාධයාමී. सुमन्तचक्रवालेषु सु अत्र गच्छन्तु देवता सद्धं मं मुनिराजस् सुनन्तु सगमुक्तदम् Dhamma savana ayam badhanta Dhamma savana ayam badhanta Dhamma savana ayam badhanta නමෝතත්ස බදවතු අරහතු සම්මෝ සම්බුද්ධත්ස නමෝතත්ස බදවතු අරහතු සම්මා සම්බුද්ධත්ස නමෝතස්ස බධවතෝ අරහතෝ සම්ම සම්බුද්ධත්ස අපන්නකන් ටානමිකේ දුතියන් ඕහුතක්කිකා ඒතද්ඥාය මිධාාවී තන්ගන්හි යද පන්නකන්ති. න්නතු අද දෙදස්තුනේ ජනවාරෙන් මාසේ දිවනි ද දෙදාස්තුන අවරුද් ආරම්භ වෙලාහිට මුල් මවත්ථාවේදී අත් මේ ධර්ම දේශනාවට ශ්‍රවන් දෙන්නේ මේ ධර්ම දේශනාව පවත්තන මේ අවස්ථාවේදී ගතවුණු අවරුද්ද පිළිබඳවත් කල්පනා කරල මේ පින්නතුන්ට හරිමාර්ගය මොකක්ද වැරදි මාර්ගය මොකක්ද කිය තේරුම් අරගන්ටත් මේ මොහුත පටන් ඉදිජන අවුරුදු ගමනේදී වැදි මාර්ගය අතහැල්ලයිට නිවැරදි මාර්ගයට පිවිස ඉදි්‍රීයටයන්ටත් අවශ්‍ය කරන ප්‍රතිපදාව තමයි අපන්නක ප්‍රතිපදාව කියන්නේ අපන්නක ප්‍රතිපදාව විදහදක්වනින් බුදුහාම්දුරන් වහන්සේ දේශනා කළ වාාථ ධර්මයයක් තමයි මේ මොහොතේදී මේ ධර්ම දේශනයට මාතෘකා කළේ අපි මේ කතා කරන වෙලාවට අපි දැන් කතා කරනවා ලැබූ අවුරුද්ධ කියලා පින් නතුන අවුරුද්ධ වෙනම එකක් සංවස්තරය වෙනම එකක්. අවුරු කියලා කියන්නේ සූර්යට ඉද්ද කියන්නේ රජවීම. සූරයා අන්ඩාකාර ගමන්මාර්ගය ගිහින් හිට මීනිරාතියෙන් මේශරාතිය ගමන් කරන මුහතය රිජුගතියක් ඇති වෙනවා ඒ අවස්ථාවට තමයි අව සිජු කියන එක තමයි අවුරු ඉද්ද කියලා කියන්නේ. පරණ සිංහල භාතාවේ පුරාත්ථන භාතාවේ සූරයට පාවිච්චි කළේ අවුරු කියන නම. සිජු වීමට කියන්නේ ඉද්දගැහෙනවා කියලා. සූර්යා මීනෙන් මේසට ඉද්දව නවස්ථාව තමයි අවුරුද්ද. ඒ අවුරුද්ධ අපර ලබන්නේ අප්‍රි මාසේ දොළොස් වනිදා. දහතුන්වැනිදවාගේ දවස් වලදී අප්‍රන් මාතය දොළහ දහතුන්න ලබන ඒ අවුරුග යද ගැහීම නිසා අවරුද් ගෙන වචනය බොම සාස්ත්‍රීයයි විශ්වය බූගෝලිය ශාත්‍රය තත්ත්වය අනුම ඉතාමත් මොහොඳ නිගමනයක් අරගත්ත පදයක් තමයි අවුරුද්ධ ගෙන පදය හල රටේ අපට පුරුදුුවේ වචනය පුරාථන කාලින් දම්ම ආරම්භයක් දක්වන්ට මේ සබ මේ මොහොතේදී මෙ ආරම්භය කතා කරන්නේ සූර්ය රජු වෙනවස්ථාව ගැන නෙමයි දෙදස් විෂදක වට අදස් විසිතුනු ආරම්භ අවස්ථාව කියලා එඒහම එමන එකට කියන්නේ අවුරුද්ධෙන් අවරුද්ධාරම්භවනයක සාමාන්‍ය සම්මුතියකින් පවත්ත කරන නංගලින් යුත්තයි. දවස්තුන්තිට පහක් ගත වනාම එකට ගෙනවා සංවස්සරය කියලා. එතෝට මේක දංවස්තර අවස්ථාවකුයි අපේ දැන් ලබලා තිබෙන්නේ. මේ අවස්ථාවේ ප්‍රච්ඥප්තිය විවිධාකාරයෙන් පාවි ාවෙනවා. කලයුතු වර්තා ප්‍රමාණයෙන් ප්‍ර්ඥප්ති කරනවා. අවුරුද්ධ පන්දස් එකසේ විසිත්තුන්වනි අවරුද්ධ කියලා බුද්ධ වර්සයෙන් ප්‍රඥප්ති කරනවා නිදහස් පන්සය හැට හයේ අවුරුද්ධ කියලා සකවර්ස කරමයෙන් ප්‍රඥප්ති කරනවා එකදස් නමතිය හතළේ සාතරවෙනි අවුරුද්ධ කියලා ක්‍රිස්තුවර්සා ක්‍රමයෙන් ප්‍රඥ්ඥප්ති කරනවා දෙදස් විසිතුන්වැනි අවුරුද්ධ අරම්භුණයි කියලා වර්තමාන ලෝකය විවහාර කරන්නේ ක්‍රිස්තුවර්ස ප්‍රඥපතිය නිසා ලංකාවේ අපිත් එයම විවහර කරන්න නිසා මේ ක්‍රිස්තු වර්තයට අපි පාවිත කරන විවහාරවර්සය කියලත් නිදාස්ථනු ලබා දෙවනි ඉදිනයට අද පත්තරා ඉන්නවා අද අපි මේ පිළිබඳව ඉතා හොද සැෑහීමකින් යුත්තව හොඳ තීරණ රංග වන ඉදිරියට අපේ ගමන යන්ට පග තේරුමනිවැරදි කනෙ අය පන්නගගෙන වචනය තේරුම වැරදි කනකය තරකග්‍රහය කල්පනා කළ හිට වැරදිගමට පත්තන ද එකට තක්කක් කාහි තියෙනවචනයක් පාවිච්චි වෙනවන්න. මේ අවිරුද්ධ ප්‍රතිපදාව ආරම්භ වනේ අපේ මේ සිංහල බිමේම් ද්ගඥ සූත්‍රය දක්වනවා මේ පිළිබඳ ඉතිහාසය මේ පිළද ඇතිවෙෙච්ච විදිිය කල්පයෙන් කල්පයට විනාස වෙලා හිට ලෝකයේ විනාවෙලා ග හම ලෝකාක්මියෙන් දැබී විනාසඋනෑම් පසේ සියලුම ක්‍රහ ලෝක බස්තුූන් ද්හ සත්සක් වල මේකම ගිනි ජාලවබවාට පත්වලා තිබලා කම ක්‍රමයෙන් ක්‍රම කමයෙන් නැවතරක් ග්‍රහපත් වූන් ඇතිවෙලා හිට ග්‍රාලෝක හැදිලා හිට සූරය ඇතිවෙලා හිට නැවත මේ මනුස්ස ලෝකයක් බවට මෙම පත්වෙනවා කලින් කලින් යුගවද හිටපු මිනිස්සූ කාමාවචර කුසල කර්ම සිද්ධ කරපු අය මෙත්තා කරුණා මුදිත්තා උපෙක්කහ කියන මේ බ්‍රහ්ම විහර ධර්ම වදපු අය මේ ලෝක විනාසයෙන් ලෝකයේ දැවන්ඩ කිට්ටු වෙන කොටම ඒ උෂනත්ව එන කොටම ආස්වාත ප්‍රශ්වාාස වායුූ නැතිවීම නිසා මැරීගහින් ගනාන්දකාර ප්‍රදේශයක පත්තියන් ලබනවා ගනාන්දකාර ප්‍රදේශය කියන්නේ ග්‍රවත්වූන්ගේ ආලෝකයක් නැති ප්‍රදේශයටට ඒ අඳකාර පදේශ්‍රී උපත්ය ලැබූහැම ඒ අය තමන්ගේ සරීරීන් පිට වෙන ආලෝකයෙන් තමයි ජමත් දකින්නේ ඒ නිසා ඒ අයට කියීනවා සො සරීරීම් ආලෝකය ලබා ගෙන බැබරෙන හින්දා ආබස්සර කියලා මෙත්තා කරුණු මොයත්තතා උපක් බ්‍රහ්මවිියරණ වඩපුවා හින්ද අයට ෙන ආබස්සර බ්‍රහ්ම කියලා අපේ මේ පෘතිවය ඇතිවෙච්ච මුල්කාලී ඔ ආබසර බ්‍රහ්මයෙන් තමයි පළමුුවෙන්ම මේ පෘතිවයට පැමිණීීම ය ආබසර ප්‍රහ්මයන් මේ පෘතිවයට පැමෙන්ණලා හිට මේ පෘතිවේහි ඔවුන් අඩිය තියෙනකොට ඔවුන්ගේ අඩිය මේ පෘතිවියට ඇදෙන්න්නේන හේතු ඔවුන්ගේ සරර බෝ මස් සියුම් ආකරසන් සතතිය අඩුයි මෙනිසා පොලොවටෝම් බම්පෙනවා වැටි වැටි ඉහෙළට නගෙනවා මෙනිසම ආපස්තරයෙන් පොලෝට් අඩිය තිබ්බේ පරිස්ස මෙ පරිස්ස මෙ පරිස්සමෙන් කිය කියා අදබි මේ පරිස්ස මෙ පරිස්සමෙන් කියන වචනට ආවසරයගේ ක මුල්මසි වාාසාාවේ පාවිච්චිකදේ තිත් කියනක අය ති තිත් කියන එකයි මේ තිත්තිත් කියන එක බොහ පැරණි සිද්ධයක් වුණට අදත් අපේ නුෘට්‍යතා හිත්‍යය ඔය වචනය පාවිච්චි වෙනවා තිත් කියන්නේ ආරක්ෂාවට අදත් අප කතා කරනු තිත් පොල කියලා තමාර සත්ව ආරක්ෂක ස්ථානකට යන ොන එකට අපගෙන තිත් පොල කියලා තිත් කියන්නේ ආරක්ෂාවට ආරක්ෂාවගෙන වචනයෙන් තමන් හඳුන්නොමින් පෘති අඩියතියාපු මේ ආබස්සර බ්‍රහ්මයම් අර මෙත්තා කොරුනාා මුයතා උපෙක්කා කියෙන බ්‍රහ්ම පිරණ ධර්ම පුරපු පෙර ඇත්තු හින්දා ඒ අයට ආරයකෙන විවාහාරයක් තිබුණා එතට තිත් ආරයකෙන වශන දෙක එකතු වීම ඒ අ නමක් හැදනත් තිවාරය කෙ දහිට මුොඩෙන්ම පෘතිවයට පැමිණි මේවර්ගය වේ අය මේ අය හැඳින්ුවේ තිවාරී මිනිස්සු කියලා. මේ තිවාරය මිනිස්සු බොහොම දැහමිව මුල්යුග ජීවත්නාට පස්සේ පස්සේ සම්තාානයතු වන ලෝබරාගාදී හේතුන් නිසාස්ොරකම වංචාවාදී නොෙක් පංචවය දුස්්චර්තයන්ට පත්තෙමින් මේ පොළොවේ වෙදදාගන කණ්ඩ බොන්ඩ අරවුල් කරගන්න පත් වනා ඒ වෙන වෙද මේ මිනිසු එකතු වෙලා හිට සගච්චා කරන්න හිට අපි මේ යන මාර්ගය වැරදී අපිට හරිමාර්ය කියා දෙන නායකෙක් ඕනේ යින් අපි නායකෙ පත් කරගම්ම කෙට කවුරුත් එක වෙලා හිට තමට නායකේ පත් කරගත්ත කවුරු සම්මත කර පු හින්ද යායටගෙන මහා සම්මත රජ්ජුරුව කියලා. ඒ මහා සම්මතභාවයට පත්තච්ච මේ රජරුවන්ට පැවරුණේ වැරදි මාර්ගය නිවත් කරලා හරිමාර්ගයට අප යොමු කරන්න. යගෙන අපන්නක ප්‍රතිපදාවේ හක්මුවන්ඩයි යාට නියමුණේ. මේනිසා අපන්නක ප්‍රතිපදාව බොහම පැරණි කාලෙක අපේ මිනිස්වර්ගයක් විසින්ම මුින් ආරම්භ කරගත්ත දෙයක් මේ අපන්නක ප්‍රතිපදාව ආරම්භ කරන යුගය අප මේ ජීවත්වන මහාපෘතු විය මහාබදර කල්පනාමයෙන් හඳුවුනවා මහාබදර කල්පයක ලක කියන්නේ බුදුවරු පස්තෙනෙක් උපදින මහාකල්පය නිසා වැඩිම බුදුරු ගානක් උපදින්නේ පස්තෙනයි පක ඒහින්දා මේක මහාබදර කල්පය මේ මහාබදර කල්පය අන්තක් කල්ප හැට්ට හතරත් තියෙනවා ඔය හැට හතරෙන් පහක විතරයි බුදුරු පහල වෙන්නේ ඉතුරු පණස් නමය බුදු කෙනෙක් නෑ බුද්ධ සූන්යයි මේ නිසා මේ මහාපද්‍ර කල්පය පළමුුවෙන්ම මේ තිවාරමි නිස්තුවෙන්න කාලේ බුදුනේ කකුහඳ බුදු හාදුරුහ තිවාර මිනිස්තුු මේ ප්‍රතිවට අඩිය තියෙනකොට ලක්ෂයකට වැඩි කාලයක් දිර්ගව සතිභෙච්ච මිනිස්සු කමක් ක්‍රමේ පිරිහිට පිරිහිට පිරිහිල්ලා පිහිල්ලා ගිල්ල මේ තිවාර මිනිස්ුන් ගවරුදු හතට ස් දහට පත්වනා තිබුණා කොවි තරන් කාලයක් ගත වෙලාද ඒ කාලය තමයි කුහඳ බුදු හාමුදුරුව බුදුනේ තිවාරි මිනිස්තුුන්ට විසාාල උන රෝගයක් කදන මේ උන රෝගයමසු මැරි මැරී වැටෙන්ට පටන් ගත්තා කොරෝණාවටත් ලා දරුණේ මරීගෙන මරීගෙන වැටෙන මිනිස්සුන්ට මේ මරණයට පත්තෙන්ට හේතුව මේ දියකාලයක් ගතනට අනුක්‍රමයෙන් වැරදි මාර්ගෝල ගිහිල්ලයි මේ රිිේ හැදෙන්ට මූඩ හේතුව වනුණේ එතැදි අප කකුහඳද බුදු හාමුදුරෝ බනම කළා මේ තිවාර මිනිස්තුන්ඉන්න භූහමියට. තිවාරයන්නමසු භූමියට ඒ කාලෙ කිව්වේ ඕෝජදීප කියලා. අද මේ ලංකාව කියලා පුංචි ලබපුගටයක්වාගේ හිටියට මේ පෘතිවේතිබිච්ච පැතිරිච්ච විශාලම භූමිභාගය තමයි අපේ රට පැතිරිච්ච නිසා ව්‍යපත නිසා තමයි ඒකට ඕෝජ දීප කියලා කිවේ. මේ ඕෝජදීපෙදී මේ කුහඳ බදුහාදුරුවන් වහන්ක මේ දේශනාවෙන් පස්සේ ඒ මනිස්තු යහ පත් බවට පත් වනා. ඉන් පස්සේ මේ කකුසඳ බුදුහාරන්ගෙන් පස්සේ. අවුරුදු කන නාවද්‍යාත පස්සේ. කෝනාගන බුදුහාමුදුරුවෝ දිවයිෙන්ට වැඩම කළ. කෝනාගමන බුදු හාමුදු්‍රුව මේ දිවයින්ට වැඩම කරනකොට මේ මිනිස්සුන්ට අවුරුදු වයස තිස්දාහ දක්වාව අපහත බැසලති වුණ ඒකාල මිනිස්සුන්ට තිවාරි නෙම කිවේ ඒකාර මිනිස්තුුන්ට පාවිච්චි කළේ රෝහිතගෙන නම ඒකාලෙ මේ ලංකාවට කිව්වේ පෝජදී එප කන්න වරදීප කියලා ඒකාලෙත් නිවැරදි ප්‍රතිබදාව මේ ලෝකට දේශනා කළ අපේ කෝනාගමන බුදු හාමුතුරුවෝ ඉන් පස්සේ තුංවනි කල්පේද මේ ප්‍රතිබය හඳන්ුවේ මණ්ඩ දීප කියලා මන්ඩටවූ ආදී නනුත් තිබුණා. ඇතුට ඒ කාලෙදී මණඩදීව මිනිස්සුන්ට රෝහිත නමනෙමේ තිබුණේ අපිය ගෙන නම මේ අපිය මිනිස්සුන්ග අතර නිසාල ර්ඩු සරුවන්න තිවුුණා රජ යුව රජාතර ජයසයන් රජ්ජුරෝයේ යාගේ යු රජුරුයි අතර ඒ සම්තිඳවීමටත් බුදහ කකුහඳ කෝනාාගම කාශය බුදුහාමුදුරුව මේ ලංකාවට වැඩම කරලා හිට මේ අයට හරිමග කියලා දුන්නා හතරනි අන්තක් කල්පෙදි පහරුණ අපේ ගෞතම බුදුහාමදුරුවරු ගෞතම බුදුහාමුදුරුව පහරනෝට ව මිනිස්සුන්ගේ අවසාවරුදුෝ එකතිය විසයි සීයි අතරතැරෙන කාලේ එතුට ඒකාලේ ෞතම බුදුහාමුදුරෝත් මේ ලංකාවට පමිල්ල හිට මයි අංගනයට වැඩම කරලා හිට මේ ටේ රජ පවුල්් ධාටක විරසැකයක් ඇතිගරලා එකක තාව එක ඇතිගරලා මේ අපන්නක ප්‍රතිබදාව දේශනා කලා එතකොට මේ අපන්නක දේශනාව මේ තනම් පැරණි ඉතිහාතයක් තියන දේශනාවක් මේ අපන්නක දේශනාව අපේ ලූතුනා බුදුහාමුදුරුව දේශනා කරපු එක මේ අපේ බෞද්ධ පිින්තුන්ට හොඳට මතකයි මං කියන්ටත්පඩා කලින් ප පනස් ජාතකබොතය පළවෙනි ජාත කතාවතම මේ අපන්නක දේශනාව දක්වන්නේ ඒකට කියන්නේ අපන්නක ජාතකය කියලා. අපන්නකන් තාන මේකේ දුතිියන් ආහු තක් එක ඒත දං්ඥාය මේදාවී තන් ගන්නේ යද කන්නකම් කරමි ගාතාව ඒ දේශනවේ පවතින ගාතාව පන්තිය පනස් ජාතක බොත රගන වෙනි ජාතකයහ මේ තිියල්ලක්ම මේ පෙන්නතුවට දෙැනගන්න ලේසේ මේක කියන්නේ අපන්නකන් ටාන මේකේ එක්නෙක් කියනවා අපන්නක ප්‍රතිපත්තිය තවෙනෙක් කියනවා තරක කරම එකට විරුද්ධව ය තර්කය ප්‍රතිබවත්ය යාම අපන්නකට විරුද්ධව කතා කරන නිවැරදි මාර්ගයනම ය වැරදි මාර්ග තර්කෙන් හොයාගන්නවා මේක දැනගන නුව නැති මිනිස්සු අ තරකයක් කරලහිට මිනිස්සු අරගන්න පන්නක අපන්නක නොවිච්ච වැරදි මාර්ගය අපරලහිට අපන්නක මාර්ගෙහි පිවිසිනයි කියයි මේක අතාවෙන් තේරුම් කරලා දෙන්නේ එතකොට අපි ක්තේරුම් ගන්ත්‍රෝනේ සම්මතය පරිදි පැහැදිලි කරුණු නිරවුල් කරලා මුලින්ම පැහදිලි කරලා දෙනෙක් නයට මයි මෙතනකිවේ ඒකේ කියලා හරි මාර්ගිය ඒ අපේ බුදු පසේ බුදු මහරහතන් මහන්තෙලා ඒක දක්වනවා අයන්නේ අපන්නක පටිපදානාම සබ්දේතම් බුද්ධ පච්චේක බුද්ධ බුද්ධ පුත්තන පුත්තා නම් පටිපදා කියලා ඒ නි නිවැරදි මාර්ගයට ලෝකට පෙෙන්ලා දෙන්නේ හමතිස්සේම ලූතරාබුදුවරු පසේබුදුවරු ඒවාගේම මේ බුදුවරුන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා කියන මේ වර්ගය ඒහින්දා මේකට කියනවා බෞද්ධ පටිපදාව කියලත් අපන්නක ප්‍රතිපදාව කියලත් මේනිසමේ අපන්නක ප්‍රතිබදාවයි මෙැහිද දක්වන්නේ ර කරනන්නේ අපන්නක ප්‍රතිපදාවන් වෙන වෙන තීරණවලට බහිනෝ ගරනිමාරය ගන්නවා. දැඟ තුට දෙපක්ෂයක්කට පේනවා. එකගොටසක් අපන්නක ප්‍රතිපදාව ගන්න අය. ඒඇයට කියවා අවිරුද්ධ ප්‍රතිපදාවයි කියදම්. තව කොටසාක්කිවා විරුද්ධ පක්ෂය ඒවන්ට විරුද්ධ තක්කී ප්‍රතිකය ලහිට. ඇතකොට යම් සිද්ධයක් වනහම මේ යුත්තිය කියන මිනිස්තුයි යුක්තියගෙන ස්වකන වර්ගදික්ක දෙෙනවා යුක්තියගෙන මිනියා සාමාන්‍යය ඇත්්ප සිද්ධිය කියාගෙන යනවා අයුක්තියක කිය අන්ඩුව මනිියා තරක කරලා මොනහරි කර හිට තමන්ග මතයට අනුව මේක පෙරල් හිට වැරද්දක් අරගන වැරදි මතයකට හරවාගන්න ඒකන්ට යක තරක කර කරමයක් එතවට අදත් මේ උසයගල බොක වෙනවාන එතකට ඒ මතයක් කියනවා ඒ මතයට විරතුව තර්ක කරනවා තර්ක විතර්ක කරනකොට ඒක විසඳගන්ඩ පහිදගන්ඩ යුත්තය පහිදන්ඩ නායක එක් කින්. අදේ නායකට අප කියනව විනිශ්චය කාරයා කියලා නොඩු කාරය කියලත් කියනවා. එතකොට ඒ විදිහෙට මේ තර්ක විතරකවල තමයි දැන් කවුරුත් එක්ක දැයි යන්නේ. සෑම තිස්සේම සපත්‍යය දකින්ට තර්කයම් බෑගෙනෙ එකයි බුදුහාර පෙන්ල තියන්නේ ්‍ර්ති කාරනය හම විකෘති කරන එක තමයි තර්කය කරන්නේ. එතොට තරකරන්න තර කරලා හිට හේත යුක්තිරණා ඉදිරිපත් කරලා හිට ඇත්ත හයාගඩ දෙපත්තනම ඉට දීලා හිට බුද්ධිමතා බලාගන ඉන්නවා මෙතනින් කොහමදම හරි මග තෝර ගන්න කියලා. බද්ධමතා බුදුහරන්ගේ ධර්මය හෝ නත්නම් කිසියම් ඥාධර්මයක් අනුව තම ඊට පත නිගමනය ගන්නේ මේකයි හරිමාර්ගය කියලා ඒ එතකොට අපන්න ප්‍රතිපත්තිය කියගෙන හිට අප ඒකට කිෙනව ඒවිදිර්තීන්දු තිීරණ ගන්නේ එක. එතට ඒකට අවිතක්කී මාර්ගය කිලත් මේ අපන්නක ප්‍රතිපත්තියට නොවත් පාවිච්චි කරනවා අවිරුද්ධ මාර්ගය කිලත් කියනවා අවිරුද්ධ මාර්ගයක යන්නේ ජීවීන්ගේ පැවැත්මට හානියක් නොවෙනවනයි යම් මාර්ගයක් ඒ අවිරුද්ධ මාර්ගය ජීවීන්ගේ පැවැත්මට හානිකරදයක් සිද්ධ වෙනවනම් ඒ විරුද්ධ මාර්ගය. ඒකට අබිරුද්ධ මාර්ගය කරත් කියනවා ඒවාගේම යුක්තිසන්තතිය කෙනත් කියනවා යුත්තු විදිහට පැවැත්මට ඉඩදීම යුක්ති සන්තතිය ඒ පැවැත්මට හානි කිරීම අයුක්ති සන්තතිය මෙ යුක්ති අයුක්ති සන්තතිය තුළත් මේක පවති නවා මේ නිසා අවිිරුද්ධ ප්‍රතිපදාව මේ විදිහට අපේ රටේ අපේ මිනිසුන් අතර කාලයක්ත් ස්තේ පරිභා තර පත් වනා බුදුහාමුදුරුවන්ගේ ධර්මය උඩ මේ ධර්මය උඩ මෙම අප රටේ පවතින මේ ගාදුරට ආරක්ෂාවෙන්ට බුදුහාදුරු අවිරුද්ධ ප්‍රතිපදාව දේශනා කළා ගීයන්ට සබ්දා ශ්‍රීල තයාග සුත ප්ඥා කියන මේ අවරුද්ධ ප්‍රතිපදාව ශ්‍රද්ධාවෙන් සඩියම් තියාගේයම් ප්‍රඥාවෙන් යුක්තවෙමින් ඒ අය විසින් ජායුතු මාර්ගයක් තියනවා අවිරුද්ධ ප්‍රතිපදාව බුදුහාමුදුරු ගන්නවා සියරුදුකින් නිදහස්වේ ලබන නිවන පිණිසේ අන්ද ඒකද සියන් ලන්ටම භික්ෂ භික්‍ෂණය පාස පස සියන්ලන්ටම නියම් වෙච්ච ප්‍රධාන ඥාය මාර්ගය තමයි තිසරණය බුද්ධන්සරණං ගච්චාමි දම්මන්තරණං ගච්ඡාමී සංගන්තරණං ගච්චාමි කියන මේ තිසරණය මේ තිසරණය තමාදංවෙච්චා අය අවිරුද්ධ දෙයක් වඩ ඕනේ. ශකල ජීවයෙක්ම අන්රජ ජලාබුජ සංශේද උපාතිකාදී සතර කරමයෙන් උපදින සියලු සත්‍යෝන තමන්ග ජීවත්වීමට ආදරේ තමන්ග පනට ආදරේ ඒ නිසා ඒ ජීවිීන්ග ජීවන අයිතිර් රකින්ඩෝනෑ ඒ ජීවන අයිතියට හානියක් කරන්න හොඳ නෑ. එහෙම හානියක් කරනවන පාපරාදිී චේතනවත් තමන්ට ඇතිවෙන දවේශය. එනිසා තමන්තුට ඒකෙන් ඇතිවෙනවා පාපයක්. එනිසා බුදු හාමුදුරුවෝ මේකට පාවිච්චි කලායක වචනය පානාතිපාතාව ේර මනී තික්කාාපදන් සමාධයාමි කියලා තු තිතරණයෙන් පස්සේ ප්‍රාණඝාතයෙන් වලකිවා ඒ ක්වත් කමිති තමන්ගේ දේපල වස්තුව තව කනේ දැහගන්නවට ඒක තමන්ට සත්ව නිදහතයේ තීන්්‍රෝණය ඒක අපන්න ක ප්‍රතිතුවදාා බුදුහාගරුව පෙන්්ඩදුන්න අදිිනාදාන වේරමණය සික්කාපනව සමාදිය කන අපන්න ඥායෙන්. තම තමන් කමති කාම්ය වස්තුූ තම කෙනෙක් දැහැගන්නවා නම් ඒවට හානි කරනවා නම් කිෂම ජීවියයක් ඒවට කැතිවෙන නෑ ඒ නිසා තම තම සතු පරිබෝ ගුපබෝග සම්පත් සහිතව තමන්ගේ බෝගකම් සම්පත් කියන කාමි වස්තුවක් වෙනවලම් ඒ කාමය වවස්තුව නිරිපදරුවෝ ැකීම තිනිස බුදුහාර පන්න කපටයදත් දේශනා කළ කාමේුමච්චාචාරා වේරමණයේ ශික්කාාපදන් සමාධයාමි කියලා. කිසිිම සතෙක් කිස ජීවක් කිම මිනිහෙක් කිසිම දෙවියක් කිසිම ප්‍රක්මයක් කැමති වෙන්න තමන් රැවටින්. තමන් ්‍රවටට කමැතිත් නෑ ශ්‍රවට්ටීට පාවිච්ච කල නෙබරුව කේලම පරස වචනය මෙත බුදහන්දුර ස් සියන්නම කටිරල දේසනා කළලා මුසාවාදා වේර මණී තිික්කාපනන් සවාධියයාමගෙන පන්නක ප්‍රතිබදාව තමන්ග මේ උපන්න ජීවයාගේ ජීවිතය සයිල ගොඩක් ජෙඩියක් වගේ ඒකට ජීවත්තෙන්ට කටින් ගන්න ආහාරතියවා විෂවෙන්ඩ හොඳ නෑ ඒ ආහාර නිසා තමයි මේ ජෙඩිය සම්පූර්ණම පාලනය වෙන්නේ වර්ධනය වෙන්නේ ආරක්ෂා වෙන්නේ එය ජෙඩිය විිකෘතිති වෙන විනාස වඩ විරා යන රෝගවලට පත්වෙන පිළිකා බගන්දරාදීන්ට හේතුවන ජම්කති බැරදිී ආහාරයක් ගත්තොත් ඕක ජීවිතය ඉතාමත්ම ඉක්මනි විනාස වෙනවා ඒ ජීවය සමඟ බැදී පවතිනව නාමය නාමේ තියෙන්වා දේදනා සඥා සංකාර දුඤ්ඥාණය බැරදි ආහාර ජනීම තුළින් විඤ්ඥානයා හැසිරී යන මේ සයිඩියෝ මුොඩින් විනාසවීම තුළින් සිතුම් පැතුම් විඤ්ඥාණයක් විනාසෙලා යනවාමනිස්සා රූප වේදනා සං්ඥා සංකාර විඤ්ානය පං්චත් කන්දයම ආහාරයේ ප්‍රරකතාවේ නැත්නම් විනාසත්වභාවයට පත්වෙන ැකිම පි බදු හාහන්තර පන්න පි දශනා කළා සමහර බිම්වර්ග ුරා තමර මණ්ඩිකෑම් වර්ගමරය ඉ සුරාමේරය මධ්‍යභාව සම මතරපත් කරන දේ අතා රින්ඩේ කියලා සුරාමේරය මජ්‍යපමා දට්ටානා වේරමනය සික්කාාපන සමාධයාමය කියලා.ය පංචම ික්තතාපදය රැකිනට බොම දීර්ක ඇ ු්‍රී සම්පත්තිය ලබෙන. ඒත් නොරකිනාට මේ දර්ග අවස්්‍රලි සම්පත්තියෙන් ලබී විනාසත්තු භාවයට පත් වෙනවා. මේ නිසා අපේ පින්නතුම් අල් දවසෙනකට හොඳින් කල්පනා කළයුතු කරුණු රාතියක් තියෙනවා. පැරණි කාලය මේ හටේ මිනිස්සු තමන්ග සොසත්තිෙන්ම වගාකරගනයි ආහාරපාන කෑවේ කෘසි කාර්මිකට ටක්වත්යෙන් මහා වැව් අමනු හදමින් මහා වාරිමාරග හදමින් විශ්මිත වාරිමාර කරම තුළින් විශ්මත වි දනදාානය උපයාගන වස විතම් තොරව ඉතාමත්ව ධර්මතාවයකින් උපයාගැ අපේ ඒ මිනිස්සු කෑවා දීවා අපි උපදින කාලේ අප රටේ මනිසු හොඳ උසයිම් මහතායි ශක්ති සම්පන්නයි ම කල්පනාකාරී ඕනෑම කැටදුවට මුණ දෙනවා අදවාගේ අපට කලුනේටිය ඕනි නෑ ඕනම ගැනතයක් මනුවම යව කරනවා මේ කාටත්මක ඇති වැඩිහිටියුවෝ ස්තරෙම නිද කළේ කියලා ඒ අර අපන්නක ප්‍රතිප්‍රදාවේ ප්‍රතිඵඩ මුළු ගමක් ඔොන් එකතු වෙන්නේ එක පවුලක්වාගේ ගමතුලොව ප්‍රාණගාත අදත්තාදාන කාආමිත්‍යාචාර මසාවාද තුරාපානවලින් තුොරව ඉතා පවිත්‍ර සම්තතියක් ඇතුවයි මේ අපන්නක ප්‍රතිබඳයි අපි ජීවත් වනේ ඒ ජීවතච්කේ වාසිය අතයි මිනිස්තුන් තුර තිබුණේ හැම එෙනම සහෝද රත්තය ඕනම කෙනෙකුට සමන්ත්‍ර වඩා වැඩිමන්නන් කතා කරන්නේ අක්කෑ කියලා තමන්ටඩා බාණන් නංගියකට කතා කරන්නේ තමන්ගේ පවුල ඥාතින් වගේ ඕෝනක න තාාගරන්න අයියේ මල්ලිය කියලා ඕෝනම යෑනුකට නැන්තිේ මාමය කියලා මේ විදදිට මුළු සරටම පවුල බවට පත්වෙල මේ අපන්න ප්‍රතිබදාව ආරක්ෂා කළිය. මේ අපන්න ප්‍රතිබදාව අප ආරක්ථල ඉන්න කොට මේ අපන්න ප්‍රතිබදාවට විරුද්ධ දේවල් අපේහරට ලැබුණා නොමිදේ සිකරට් බෙදා හරියෙන් නොමිලි සුරාබෙදා හැරියෙන් නොමිලි ය නොඩිබිදක මිනිස්ස ැවුණනාට පස්සේ මුදරට විකුුණන්න පටන්ගන්නන්න අද වෙනොට අද මේ අවස්ථාව වෙන කොට කොයිතනන් දුරට අපි පිරිහීමට පත්තනද වරදි මාර්ගයක ගිහින්තයෙන් හින්දා මුල් මයුගේ මට මතකයි ලෝක ආහාර අපට ආධාර දෙන්න පටන්ගත්තම නො දුන්න පිට්ටි නොමිරේ මෙ රට දුන්නේ ඒ පිි දැන් අපට මිලට දම්පරයස කරලා ොයාගැතිව පිටි ල තියෙන්නේ මේසුන්ගේ විනාසට හේතුවන වස කියලා එතට කාලාඒ හරකංගන්න එලකිරිවලින්තිය සාර්රය සියට අනු නමයක් මෙකුල් වරන් ඉතුරු සසම කොටස තවත් වස මිතර කරලා හිට පිටි බවට පස් කරලා අප මෙ නොමිරේ දීලා හිට දැන් අපෙන් සල්ියුවට පට කරලා හිටකන්නවා දැන්කලු ගන උත්ස උත්සගන්න අපි මේ එකට ඇබැ වෙලා හින්දා ද පිටිරි ැව කාටුුවත් ඉන්න ැරි ත්වක මේ ලෝක රැටිලා. පුංචිකාලය අපි පිටිකිරි බිවේ නෑ නවුදුමහකරයනකං අම්මගේ මවකිරිතමයි බ. අපේ පරණයටක මතක ඇති. අම්මල ඒ කාලෙ කොවිතරම් ප්‍රේහැකම් මේ දරුවන්ට මේ ප්‍රධානය කරනවත් තමන්ගේ ලේ කිරි කරලා. ඒතන සනේයහැකකි මේේ ලෝක අපි හැදුවේ. දැන් පිටිකිරි නිසා අම්මලට කිරි නෑ. වි භර්ග මවකරින් හැදන්නේනෑ න පිටිරවට මවරු පුරුදු වෙච හින්ද. ඒ නිසා මොකක් දෙනා තියන්නේ මවරුන්ට කිරින දරුවන්ට බොන්ඩ් දෙයක් නෑ දැන් දරුවන්ට දෙන්නට වස දැන් අපි වසනවා වසගොඩින් අපි විනාත වෙනවා. විිත කරලද න්න දැ දන්නුව දිර දයනක විච්චවත්තාව අයිස්් වලට කිහින්නේ එතකොට මේ තරන් දුරට හමදේමට මුඩින් මුඩින් ආවේ ආවෙන් නොමිලෙ. දැන් අපේ දරුවත්තිනාසායි දැන් අපේ රටේ මිනි සොත්තිනාසායි අපේ ශභ්‍යත්වයක්ත් වනාසායි මේ සියල්ලම දරාගන්න බෑ මේ තත්වර ගනකොට ඒ අය ක්‍රපු්‍රදීම දෙවල් නොයද දෙවතියෙනවා ආහාරහෙනී ඇතිකරනවා ආහාරහිගේ ඇති කරනවා දසනයට මිනියක් පොනවාගන්නවා සේරම සල්ලි වලින් කරන තත්වර ගෙනවා අපේ ගම් බද ඉන්න ඔකෝම එකක ගමේ අර කරපු නිරෝගි සම්පත් ආර්ථිකය අතැරල හිට සේරම පෑනයි කොඩ කැඇල්ලයි අරගන්න කන්තවරුවට වෙලා ගොඩ ගැහැනවා. ඒක නොදුන්නුත් වෝට්ටක දෙන්නෑ මිනිස්සු මන්ත්‍රීවරුන්ට එක හින්ද අධ්‍යාපනයට විශාල වියදමක් කරලා හිට පුඩුවන්තරන් අර ගම සංවධ මේ කරන ගමෙන් අරන් අරන් කොම තත්ව නිවා ට දා උට සල් දි ුන්ේ කන්තියගනින්න. බලංගන්ද රට පිරිහෙනවා ඊට පසේ ගොල්ලු වැඩි පටිගන්නවා ලොකු තැන්වලට වෙනවා රක්සක නම් පටි ගන්නවා අර ගමඉගෙන දුප්පත්කම් කරවා පාංකඩේවාගේ මරණකම්වැඩ කරනු මෙන්න මේ වතුමයි වැරදි මේ පන්නක අප එකට විරුද්ධ වගේ පාර මේ නිතා මේ තත්වය අපි සම්පූර්ණ විෙනසස් භහවිට පත්වෙලා තියෙනවා හැම විටම කල්පනා කළේ නෑ චන්ත කාලයක්කාවහම ඔරුදු පත්තල හරියටනවා ප්‍රතිපත්තිී පත්්‍රිකා කියලා ඉති ඕවන් ඔකොගේම මේකොටු වසයකරතු වෙලා හිට තම තමන්ගේ පුද්ගරරි කලාබය පනාගෙන බලන්නේ චන්දය දුන්නේ එතකට අපන්න කනම ඉන්නේ ඒ තර්කය කළේ තමන්ගේ පුදගරික මාතතියට එතුට වැරදිි මාර්ග ගේිය ඒස රටේ ්‍රියලුම දෙනා එකතුලා මේ කලා ඉස්ස රට පාලන්න කළේ රජවරු දැන් දැම් මේ පට ජනතාවගේ පරමාධි පපත්තිී. පරමාවාධිපත්වය තියෙන ජනතාව තමයි තකොට මේ රට සම්පූර්ම රද කළලේ ඒ වැරද්දටසාාසත් එහැපිටම බිලිවෙෙන තියෙනවා භික්‍ෂන් වහන්සලා මහනවෙන්නේ සබ්බ දුක නිස්සාන් නි්බාන් පච්චි කරනත් තාය ඉමන් කාතන් ගපයිත්වා පබ්ාජත්තාමි කියලා බුද්ධන්සරණන් ගච්චාමි දම්මන් සරන් ගච්චාමි සංගන්සරණන් ගච්චාම තිතරණය ජාව නි්බාණන් සරණංගච්ාමී ජන්දවසක නිවන් දකි දෙ තෙක් කල්මන් අතාරීණ නෑ කළ ප්‍රතිඥාවක් කරලා මහන වෙන්නේ. එහම මහන වෙච්ච කෙනා දේශපානන පක්සයක සාමාජිකත්වයක් ගන්න. දෙසපාන පක්සේ සාමාජකත්වය ගන්න ගොට අපපිසෙනගේ තියනමකක්ද. මම මේ පක්සේ ප්‍රතිඥාවෙන් පිටස්ත්‍ර කිසිම ප්‍රතිඥ්ඥාවක් පිළිගන්නේෙන් නැත ට හම දේපාන පක්ෂේකම සාමාජිකත්වය දරන හැම භික්ෂවක් මොකක්ද කරලා තියන්නේ වැරදිමාර්කට බැහලා මහනකමට විරුද්ධ මාර්ගයට බැහලා එතර ඒ වැරදි මාර්රකට ගියාත පස්න ඒ දේශපාන පක්ෂ වලින් නියම කරනවා අදේ එන්ට මිසතයයක් ගහට අදෙන්ට පෙළපාලට අදෙන්න්ඩ මේ රැස්වීමට දැන්ඟතින් සරණං ගච්චාමේ දේශපාලනය පෝමකයවා බුදු හාමුදුරුව වේලෙනවා විහාරේ. පත් කරට කෙනෙක්න මල පූජ කරට ක ෙක්න අතු ගන්ඩක නෙක්න ත්‍රිපිටකය පුස් කනවා වී යොකනවානගොලො කෝමක්ක දන් දේශපාලනය ගිහිල්ලා. ඒ දේශපානය ගියට පසේ තැන්ගොට අර කියන වස විස කුඩු පුක්ම දෙනවා. දුන්නට පස්සේ මේ කොඩු දැඒක ඇබ්බැහියෝ වෙනවා. ඇබබැහිනාට පස්සේ මේකොළ තීර්තකයෝ වෙනවා. තීර්ථකගෙන වචනේ තේරුම ඔරුව පදගගේෙන ගොඩ වෙන්න කරෙන නෙමේ ඔරුවෙන් අනික්කාකුඩ කොරන්න කියන එක ඒකයි තීර්ථක කියන්නේ දැම් මේ ගොල්ඩොත් මං මේ පත්තෙන් ජනතාව එකකොඩ කොරනවායි කියලා හිට තීර්ථකෝ බට පත්වවා එත මේ තීර්ථකයෝ කොන්ඩ එක පන්න නෑ හරිට සිවරපොර වන්නේ වටාපතනෑ කුඩේනෑ පාට පාට කිවුරු විනිට වටහැනි යන්නේන්නේ කනවා බොනවා නටනවා ඔක්කොම කරවා අන්න මේ රටේ මේ බෞද්ධ භික්සූන් අතර තීර්ථක සමාජයක් අද බිහිුණේ හෙමයි. ඒක නෑගන්න කාණටුවත් බැෑ. තීර්තකෝ පේනු අපට ්‍රීව එක රූපරාමුවලින් හරියට ගස් නගෙනවා වැටවල්වන්න අගෙනවා උඩ පයිනවා ගහ ගන්නවා පොලිසියාට කම්ුල් පාරදෙන්න්නේ යනවා තර්ජනය කරනවා නොයෙදය කරනවා තීර්තයෝනි දැම්මකද කරන්නේ. මිනිස්ුව්‍රර මං වෙලා ිනිසුන්ට හරි කෙන ඔයා ගැද බෑ ගඩිටි හාමුදුරු අතරමන් වෙලා. ඒ නිසා මේක තම්පූර්න්න කාලාම්ත්‍රයක් තිස්සෙම වෙෙක්ෂන් අන්නකම තක්කාක් ගාහහි මාර්ගයේ ගියප එකේ වැරද දෙෙන් තමයි මේ තීර්තකෝ බිහිුණේ මේ බනහන හාමුදුරුවරු ඔය කොල්ඩුව අපි තීර්තක ෝද නැද් කරයට තරය කරන්න පුුවන් තමු තර්කයන්න තීර්තකෝ වෙලා ඉවරන්නේ තටේ තීර්තකයන් දැන් අපි කොහොද මෙන්ල කරන්නේ ජනතාව පරමාධිපත්්‍ය බලය ප්‍රාවෙච්ච කරල්ලා හිට තීර්තකයම් බජනය ගිවත් වනොත් තීර්තකයන් අපේ ගෙදට ගන්නන් දෙපා අපේ බණට ගන්නන් දෙපා අපේ දා එට ගෙන්න්නන් දෙපා අපේ පන්සල ඉන් දෙපා අපේ ගමේ ඉන් දෙපා ජනතා පරමාධිපත්තිය අවධුවවෙච්ච දාට මේ තීර්කන් යනය මන්නඇතුවෙන. ඒ අනාගතයේ සිදුවෙන දේවල් අප අමුතුවෙන් සවිධානනා කරන්න ෝනේ නෑ භාවය සිද්ධ වෙනවා. හැබැයි ඒක සිද්මට කලින් ජනතාව දැම් වැඩි හිටව මරන කොටඉන්න උපදි ස්කෝල්ලම ඉදම අයිස්්‍යහනෝ එතුවට පරවාදිි පත්වයක් නැතුව යන ප්‍රමාවාධිපත්තිය නැතිවනම් පසේ තීර්තකව ගියොත්තතිව වෙනවා එතරට ගීතීර්කොත කොතු පන්සේ තනික ීර්ත ෝක බවට පත් ෙන්ට පුුව. මේකයි භයානක තැන පින්නතුනි. මේසා අපි අයිති හාසිජාගයක් ඇති මිනිස්සු. හොඳ ඉතිහාසයක් ඇති මිනිස්සු. හොඳ අපන්නක ප්‍රතිපදාවකටු බිනිස්සු. බුද්ධානු බුද්ධ පරම්පරාවෙන් කප්පට්ට හාය අප අපන්නක ප්‍රතිපදාවක් ගෙනාපු අය. මේ අපන්න ප්‍රතිබදාව අතැල් ලහිට මේ තරක් ගාහි ප්‍රතිබදාවට වැැටීම තුළින් දැන් විසාර විනාසයක් අප හැපිට පේෙන. දෙදහස් විසිදුන් අවුරුද්ධාරම්භ මහොතේද මේ කාරණය ගන හොඳට අපි මෙනෙහි කරන්න ඕනෑ. මේ කාරණය ගන අපි හොඳට හිතන්ද ඕනය. මේ කාරණය හිත රහිට අපි අගතිගාමීවෙන්ට හොඳ නෑ. චන්තයම් දේසයම් බයම් මෝහෙම් ජුක්තව කනාකාරීවන්න හොඳ නැහැ. අපි ඉතාමත්ම බුද්ධි සම්පන්න විදියට මේ සිද්දුවන විනාසයම් ජනතාව බේරගණඩ ඕනෑ අද අපේ පරණ මිස්සවායි ගානක් කදාගන්න බැක් කලුරේට් නැත්න ලමයකුට ඇතු ළමයාගේ මොලේ නෑනේ මොලේ තින කලුරටනය ළමයටට පොත්තක් නෑන හැම පෝර්න එක න මොකද මේ වෙච්ච විනාසේ මොකද මේ වෙච්ච හානය මේවාට බැටබඳන්නේ කවුද කවරුදත් පට පබදින්න නෑ දේශපාලකොයිට උදව කරන චන්දන ොල හින්ද මේසාෙන් නවතුනේ අද අපි හැම දෙනම අවුදලබන ොතේ. දධන මේ සංවස්රය ආරම්භ වෙන වලා වෙදී බුද්ධිමත් මැටේ තීර්තකයන්ංහා තීර්තක ගිහි පවිවෙද්දන්ගේ මේ හට ේර ගැනීම පිණිස ඉතවමත්න බුද්ධි සම්පන්වා තම තමන් විසින් අපන්න්න ප්‍රතිබොදාවච තිසරණය පංචසීරියත් ආරක්තා කරමින් ඒයට පටහැනි මාර්කොල්ට නිග්‍රහවමින් ඒවා ප්‍රතික්ෂේප කරමින් දම්මාල් දම්ම ප්‍රතිපත්තියේ හික්මෙමින් මේ ලෝකයක් ශාසනයක්ත් ආරක්ෂ කරීීමලා අපි උත්සාහ කරන්නට ඕනය මෙවා කාලයෙන් කාලය අතීතියේ සිද්ධ වෙනලා තිබෙනවා එහින් දම කමුතුවයෙන් කම්පොනය වෙඩ දෙයක් නෑ වර්තමාන සිද වෙනවා විනාස උනහමයි යමුතුයෙන් පටන්ගන්නවාන්නක ප්‍රතිබදාව මේ නිසා චිත්ත පීඩා ඇතිකරගන්න ඇතුව රටත් ශවාසනයක් ජාතියක්ත් දේර ගැනීම පිණිස අපි හැම දෙනාමඉතා මත්ම ඉවසිදුව බුද්ධිමත්ව මෙය අවුරුද්ධ යහපත් අවරුද්ධක් කරගන මෙලව සපවත් වීමටත් මරින් මත්තෙේ තසර දුක නිදහස්ස වූ නිර්වාණ සම්පත්ය ලබා ගැනීමටත් හේතුවාසන ඇත්තූ වේමගයි කියව සාදුකල ප්‍රාථනා කරන්නට. සාධූ 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 අවසරයි ස්වාමීන් වහන්ස මෙම ධර්මානු ශාසනාවේ දායකත්්‍රය දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන්ස හිපත් කරන්නට W.D. අන්්‍රියස් අපපුහාමී පියාණන්ට එම් පොඩිනෝනා මෑණියන්ට සුමනාවති අභේෂය කර සහ, නාලන චන්ද්‍රලතා සොයුරියන්ටත් සියලු වර්ගරම්පරාවේ ඥාත හිතමිත්‍රාදීන්ටත් රට වෙනෙන් දිවිපිදූ රණවවිරුවන්ටත් පින් අනුමෝධන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත්. දල්ෂි හෙත්‍යයාරච්චී දියනියටත් සොයිරු සයුරියන්ටත් දරු මනුපුුරුමනි ිරියන්ටත් දීර්ඝායෂ නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම අරමුණින් යුතුවත් දේශකයණන් වහන්සේටත් ධර්මශ්‍රවනය කරන සැමටත් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ වේවා යන පාර්ථනාවෙන් ජුතුවත් දායකත්වේ දරනවා උතුරු පයාගල ගාලුපාරයේ පදිංචි බියට් ප්‍රිස් වාහලවත්ත මහත්මිය සහ නන්දනී වාහලවත්ත මහත්මිය. මීට වසරකට පෙර පරලෝ සැපත් දීමන් මනතුංග ආදර පියාණන්ට හා. මසකට පෙර පරලෝසපත් ලාමවතී ගුණරත්න මෑණියන්ටත් පරලෝසපත් විමලින් ගුණරත්න පියසීලී කුුණනරත්න යන සොයුරියන් දෙදිනාටත් වසර දෙකට පෙර පරලෝසපත් කුමුදු කුමාර වාහල තන් ්‍රීමහතාටත් වසර එක හමාරකට පෙර පරලෝසපත් අනිල් සරත් කුමාර මහතාටත් පින් අනුමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දේශකාණන් වහන්සේටත් දූදර මුණුපුරන් තුළු සියු ඥාතිමිත්‍රදීන්ටත් ලෝකවාසී සැමටත් නිදුක් නිරෝගීසුව තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහත් දායකත්වය දරනවා කළුත්තර කලපු ගම තරුණ සේවාමාවතේ පදිංචි ප්‍රියංගනී මනතුංග මහත්මිය ඇතුළු සහෝතර සහෝතරියන්. පරලෝ සැපත් සියලුම ඥාතිමිත්‍රාදීන්ටත් පවුලේ සැමටත් අනමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් සුජීවත්ව සිටින සැමයාටත් චමිලා අමිලා ප්‍රමිලා ශ්‍රමිලා යන දූදරුවන්ටත් බෑනලාටත් නිදුක් නිරෝගී සුව දීර්ඝාශ ප්‍රාර්ථනා කිරීම සඳහත් මුණුපුරු මිනිබිියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට ත්‍රවිධරත්නය ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම අරමුණින් යුතුවත් දායයිකත්්‍රය දරෙනවා. මිරිහාගොඩ සාමදාව හේවාදිවෙල පදිංචි W.BM.M පොඩිහාමිනේ වීරසෙක් කර මහත්මිය. පරලෝසපත් අIM පේම පාල GM පේමවති Kේ පේමවති Aම් තිලකරත්න බණ්ඩාරයන අයට පින් අනමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් I.IMම් චන්ද්‍රාවතී හත්මිය සහ KAMම් පුංචි බන්ඩා මහතා ඇතුළු පවුලේ සියලු දෙනාටක් නිරෝගී සුය දීර්ඝාශ ප්‍රාර්ථනා කිරීම සඳහත් අශයෙන් තෙනූජය සනෙත්මි සසිරු යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවීම පිණිස, තෙරුවන්ගේ අශිර්වාදය ප්‍රලාර්ථනා කිරීම සඳහත් දායකත්වේ දරනවා, ගෝනවිල මාකන්ඳුර පදිීංචි IIMම් චන්ද්‍රාවතීම හත්මිය. විීතා පිරිස් මහත්මියගේ මියගිය මෑණියන් සහ පියාණන් ඇතුළු ඒ නමින් මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායිකත්්‍රයේ දරනවා මහරගම දඹහේෙන පාරයේ පදිංචි විනීතා පීරිස් මහත්මිය දැන් ප්ඥානුමෝදනා කිරීම සඳහා ගෞරෝණිය දේශකාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. එත්තාාවතාච අම්මේහි සම්බදම්පුං්ඥ සම්පදන් සබ්බේදේවා අනුමෝදන්තුූ සබභ සම්පත්්‍ය සිද්ධියා එත්තාාවතාච අම්මේහි සම්බදම්පු්ඥ සම්පදම් සබ්බේදේවා අනුමෝදම්තු සබභ සම්පත්්‍ය සිද්ධියා එත්තාාවතාච අම්මේහි සම්බදම්පුුණ්ඥ සම්පදම්, सभे देवा अनुमोदन्तु सब्दसम्पत्ति सिद्ध्या इदं वो ज्ञातीनां होतु सुखिता हुन्तु ज्ञातयो इदं वो ज्ञातीनां होतु सुखिता हुन्तु ज्ञातयो इदं वो ज्ञातीनां होतु सुखिता हुन्तु ज्ञातयो ඉමිනාපුං්්‍යකම්මේන මාමේ බාල සමාගමෝ සතම් සමාගමෝ හෙෝතු ජාවනිබානපත්තියා ධර්මරයේ සනාවත්‍රවණය කළ හා සංවිධානය කළ තීරු පින්නතුන්ට මේ මොහොත පටන් ආවුෂයම් වර්ණයෙන් පැපයම් බලයෙන් ප්‍රඥාවෙන් යුත්්ත භාවයට පත් වෙමින් ම මන්රන මේ සියලු පින් කාන්සිලු දෙවියන්විසින් අන්මෝදම් වේවා. දෙබියන්ගේ ආරක්ෂාව මේ සියල්ලන්ටම ලැබේවා. මේ පන්න තුන්ට ධර්මයේ ආරක්සාාවය කාන්තෙම් ලැබේවා. තම තමන්ගේ වන්සපරම්පරාලාමේ නැසී මිය පල්ලෝගිය සිලුම ඥාතිමිත්‍ර වර්ගාදීන්ට මේ සියලුපින් අත්පත්වීමෙන් දුඛි තාත්ඥාගේ නිදහසී දෙව් මිනිස්සැ පත් කළවන් නිවාන්තම්පත් ලැබේවා. මේ පින්න තුම්ප්‍රමොග සකල්ලෝ කවාසී සත්ත්වයම්ම සිලු සත්්‍යවම සුපීවේ වාසුව පත්වය වාතුළ පද්ධාවයට පත්වීමෙන්. සේල්ම සත්‍රදුකින් මිදී ඩෞකිෙදදුකින් තොරව සේල්ම සම්සාර්දුකෙන්ද තොරව නිට වාන සම්පත්තිය සාහසාත්කරීමට සියල්ලන්ටම හේතුවාතනා වේවා කියලා සාාදුකරපින් අනමෝදං වෙන්ට. අභිවාදනතීලෙස් නිච්චං වදධාපචායිනෝ චත්තාරෝ දම්මහා වඩ්ඩන්තීයාජු වන්නොහොදු කම්බලන්, ආයවුරාරෝ ගෙ සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අතුූ නිබ්ාන සම්පත්ති මින අතේ සමික් ජතු. සාධූ, සාධූ, සාධූ සෙදැහවතුනි ඔබ සවඳුන් එම ධර්මාම් ශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ නුගේ ගොඩ ගංගොඩවිල පුෂ්පාරාමය පූගොඩ මහාවිහාරය සහ, ශ්‍රී පඤ්ඥාසාර විහාරයේ ආදී විහාරස්ථානවල විහාරාධිපති, ආගම සාාස්තට්‍රී පණ්ඩිත, දර්ශන සාස්ත්‍රී පණ්ඩිත, දර්ශන ශාස්ත්‍රපති, ත්‍රිපිටකා චාද්‍රය පූජ්ජපාද කටපිටියේ පඤ්ඥාසාර ස්වාමින්ත්‍රියාණන් වහන්සේ. ේශකාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝාශ ප්‍රාර්ථනා කරමින් සාධකාරයක් පවත්වමු සාධූ, සාධූ සාදුූ. සෙැදෙහවතුනි ඔබටත් පුළුවන් ස්වදේශය සේවේ ධර්මදේශනාවන් සඳහා දායකත්වේ ලබා ගන්න කතා කරන්නා ගමිකංශයට අපගේ දුරකතනාංකය බිඳුවයි එකයි එකයි දෙකයි හයිසියානූ හතයි එකසිය හතලිහ බිඳුවයි එකයි එකයි දෙකයි හයසියානු හතයි එකසිය හතලිහ. මෙම ධර්මදේශනාව සංයුක්ත තැටියක් අශ්‍යනම් කතාරන්න අපගේ කෙැටල්. ව්‍යංශයට අපගේ දුරකතනාංකය බිින්ඳුවයි එකයි එකයි, තුන් සිය හතයි දහයයි අසූ දෙක. බින්තුුවයි එකයි එකයි තුන්සිිය හතයි දහයයි අසූ දෙක. සෙදහෙවතුනි SSLBC.C ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනාවට සවන්දිිය හැකි. ඔබට තෙරුවන් සරණයි.